ඒක තමයි කමඨානුපාත මන්ත්‍රය. ප්‍රශ්නයක් ආණ්ඩ යනකොට මේ තේකෝප්පේ අතේ තියෙන එක කරදරයි. දුරින් ඉඳලා ආන එක ගැලපෙන්නේ නැහැ. ඒක විනයට පටහැනි. එහෙනම් තේකෝප්පේ පැත්තකින් තියලා ගරු කරලා ළඟට ගිහිලා මේ මහාණ්ඩුනේ මැව්වොත් සිත බොහොම සැනසෙනවා. සතුටු වෙනවා. ඒකෙන් නිවෙනවා. අර විදිහට ඇව්වම සිත කැළඹෙනවා. අනිත් අය ඉදිරියේ මං අසංවරයි කියලා මට හිතෙනවා. ඒකතුලින් මං කැළඹෙනවා. ඔන්න ඕක තමයි නිවන. ඒක තමයි මාර්ගය. අපි කුමක් කරනකොට නිවෙනවද? ඒක ඉක්මනට කරලා ඉක්මනට නිවෙන්න. කොමන විදිහට කතා කරනකොට නිවෙනවද? ඒ විදිහට කතා කරන්න. සම්මා වාචාව කියන්නේ ඒක. එහෙම නැත්නම් පින්වත් උපාසකයනි, අපි මේ මොහොතේ ඕම කතා කරන එක සම්මා වාචාව නෙමෙයි. සම්මා වාචාව කියලා කියන්නේ අපි කතා කරනකොට අපි නිවෙන්න ඕනේ. ඇයින කෙනක් නිවෙන්න ඕනේ. එහෙමනම් ඒක සම්මා වාචාව. අපි ජීවත් වෙනකොට අපි නිවෙන්න ඕනේ. අපේ චරිතය, අපේ ඇසිරීම නිවීමට හේතුවක් වෙන්න ඕනේ. ඒ හැම මොහොතක්ම හැම ඉරියව්වක්ම සම්මා කම්මන්තේ. අපි සිතනකොට අපේ සිතවිලි වලින් අපි නිවෙන්න ඕනේ. ලෝභ දේශ මොහ රාග වෛර හිතෙනකොට අපි කැළඹෙනවා නම් අපි ඒවන් හොිත ඉන්න ඕනේ. කොමක් සිතනකොට අපි නිවෙනවද? ඒ දේ නැවත නැවත සිතලා නිවා ගන්න ඕනේ. සම්මා සතිය. කොයි ආකාරයට හිටියොත්ද අපි නිවෙන්නේ? අන්න ඒ ආකාරයට යම සම්මා සමාධිය. මම වාඩි වෙලා මේ විදිහට හිටියම හරියට නිවෙනවා. ඒ විදිහට ඉන්න. තනි කකුලෙන් හිටගත්තා මම කැළඹෙනවා. ඒ විදිහට ඉන්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ පොතට සාපේක්ෂව වඩන එකක් නෙමෙයි. ඒක පුද්ගල ධර්මයක්. ඒක තමන් තමන්ට සාපේක්ෂව වඩන එකක්. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේක හටලෝ දාමෙන් දකිනවා. හේතුඵල දාමෙන් දකිනවා. කර්මඵලෙන් දකිනවා නෑ. ඒක සම්මාදිට්ඨිය වෙන්නේ කොහොමද? කුමන ආකාරයකින් ලෝකේ දැක්කම මම නිවෙනවද? ඒ ආකාරයෙන් දැක්කම ඒක සම්මාදිට්ඨිය. නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම යනු නිවනට ගැලපෙන විදියට දකින එක. මේ ලෝකේ ඉන්න හැම සත්‍යයක්ම මගේම එකම පවුල. තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක සංගය. ශ්‍රාවක උපාසක උපාසිකාවන් මේ විදිහට දැක්කම මට කිසිම කෙනෙක්ගේ අඩුවක් පේන්නේ නැහැ. රාගයක් ඇති වෙන්න විදියක් නැහැ. පලිගන්න හේතුවක් නැහැ. මම නිවෙනවා. එහෙනම් ඒක තමයි මගේ සම්මාදිට්ඨිය. ඒ විදිහට ලෝකේ දකිනවා. එහෙමම නිවෙනවා. මේ ලෝකේ කිසිම තැනක අතුරෙක් නැහැ. හැමතැනම ඉන්නේ මිතුරෝ. මේ කට්ටිය මට ගහලා මගේ අකුසලගේ වඬ උදව් කරලා යනවා. අර කට්ටිය ඇවිල්ලා මට බත් දීලා ප්‍රශංසා කරලා කුසල්ගේ වඬ උදව් කරනවා. මේ ලෝකේ මිනිස්සු කණ්ඩායම් දෙකක් ඉන්නවා. කට්ටියක් මගේ අකුසල වලට උදව් කරනවා ගෙවන්න. තව කට්ටියක් කුසල්ගේ වඬ උදව් කරනවා. මේ ඔක්කොම කල්යාණ මිත්‍රයෝ. මේම දැක්කම මම නිවෙනවා නම් ලෝකේ හැම මොහොතේ මේම දැකලා නිවා ගන්න. ඒක සම්මාදිට්ඨිය. කුමන ආකාරයෙන් ලෝකේ දකින්නකොට තමන් නිවෙනවද? ඒක තමයි තමන්ගේ මාර්ගය. තවත් කෙනෙකුට නිවෙන එකක් තමන්ට මාර්ගයක් වෙන්න බෑ. සැබෑ බුදුදාම කියන්නේ මොකද්ද? සැබෑ මාර්ගය කියන්නේ මොකද්ද? සැබෑ සද්ධර්මය කියන්නේ මොකද්ද? තථාගත ගෞතමන් වහන්සේ දේශනා කරපු එක. හරිද? තථාගතයන් වහන්සේ දේශනා කරපුක උන්වහන්සේට සැබෑ ධර්මය උනේ. ඇයි? උන්වහන්සේක ප්‍රත්‍යක්ෂ කළා. සම්මා සම්බුද්ධ වුණා. උන්වහන්සේක ප්‍රත්‍යක්ෂ කරපු නිසා ඒ තථාගත පණිවිඩය උන්වහන්සේට සැබෑ ධර්මය. අපට ඒක පණිවිඩයක්. අපි ආගත්ත ප්‍රවෘත්තියක්. අපි ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. 84 ද අපි දන්නවද නැහැ. පටිච්ච සම්පදා අපි ප්‍රත්‍යක්ෂ කළාද නැහැ. ඒක ආගත් එකක්. චතුරාර්ය සත්‍ය ආගත් එකක්. සතර සටිපට්ඨානෙ ඒකත් ආගත් එකක්. එකක්වත් ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. එහෙනම් ඒක අපට ආගත්ත පණිවිඩයක් මිස ධර්මයක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ ධර්මයක් නෙමෙයි. අපි යම් කිසි දෙයක් වඩලා ප්‍රත්‍යක්ෂ කරලා මාර්ගඵලයටපත් වෙනවා නම් ඒක සද්ධර්මය. එහෙම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. උපාලි තෙරුන් වහන්සේ ආන ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ උත්තර දෙන උපාලි යම් කිසි දෙයක් පුරුදු කරනකොට ඒ පුරුදු කරන දේ තුළින් ආශ්‍රව දුරු වෙනවා නම් කාමයන් දුරු වෙනවා නම් එයා තුළ නිවීම කට ගන්නවා නම් ඒ පුරුද්ද විනය යම් කිසි දෙයක් ශ්‍රවණය කරනකොට කාමයන් දුරු වෙනවා නම් ආශ්‍රව දුරු වෙනවා නම් එයා තුළ නිවීම කට ගන්නවා ඒ ඇයෙන පණිවිඩය ධර්මය. එහෙනම් සම්මා සෝතේ කියලා කියන්නේ ලෝකෙ තියෙන ඔක්කොම ටිකාණ එකක් නෙමෙයි. කුමක් ඇහෙනකොට අපි නිවෙනවද? අන්න ඒක අහන්න ඕනේ. ඒක සම්මා සෝතේ. අනිත් ඒවා ඇහෙනකොට දැනුමක් වැඩි වෙනවා. දැනුම කියලා කියන්නේ ආදායමක්නේ. වැඩ කරාම සල්ලි හම්බෙනවා. බණ ඇහුවාම දැනුම හම්බෙනවා. දෙකම ඉතින් ආදායම්නේ. වත්කම්නේ. නිවන් දකින්න අර එකතු කරපු වත්කම් ටික දන් දෙන්න ඕනේ. පිරිනිවන් පාන්න නිවන් දකින්න අර දැනුමත් අස්කරන්න එපාය. දැන් ඒකේ මාන්නයක් ඇදිලානේ.
ආන්දරගොල්ලෝ දෙක තර්ක කරනවා, උපාසක කට්ටියත් එක තර්ක කරනවා, අනිත් අයට වඩා මම ගොඩාක් දන්නවා කියලා මාන්නින් ඉන්නවා. අඩි දෙක අකුඩින් යන්නේ. ඇයි එහෙම ඇති වුණා? අරක ඇහිලා ඇහිලා ගොඩාක් කාරණා එයා දන්නවා. ඒ දන්න දේ තුලින් එයාට වටිනාකමක් දීලා. එහෙනම් ඒක සද්ධර්මයේ වෙන්නේ කොහොමද? සද්ධර්මයේ anu නිවීම ඇති කරන පණිවිඩයක් නේ. දැන් මෙයා තුළ නිවීමක් ඇති වෙලා නැහැනේ. මෙයා නිසා අනිත් අයත් කැළඹිලා නේ. අපේ මාර්ගය අපි තේරුම් ගන්නේ අපි ජීවත් වෙන පරිසරය තුලින්. අපි දකින දේ තුලින්, අපට ඇහෙන දේ තුලින්, කුමක් ඇහෙනකොට අපි නිවෙනවද, කුමක් දකිනකොට නිවෙනවද, කොයි ආකාරයකට දැක්කාම නිවෙනවද, කොයි විදියට ඇහුනොත් නිවෙනවද, කොයි විදියට ජීවත් වුණත් මම නිවෙනවද, මේක තමන් ප්‍රැක්ටිස් කරනවා ගෙදර ඇතුළත. හැමෝත් එක්කම සුවඳසීලීව කතා කළාම, වැඩිහිටියට අයියේ කියලා කතා කළාම, බාලයට මල්ලි කියලා කතා කළාම, ගොඩාක් වැඩිහිටන තාත්තේ කියලා කතා කරනවා, හොඳට සුවඳසීලී වෙන්නවා, ගරු කරනවා, මොනාරි කිව්වා මේක හොඳට සාවධාන සවන් දෙනවා, ඉතරි දෙන්න වචනයක්වත් කතා කරන්නේ මේ ඉන්නකොට මට තේරෙන මොන් නිවෙනවා. සම්මා කම්මන්තේ වායාමයේ ඒක වඩන්න. ඒක තමයි ආර්ය ශ්‍රාණික මාර්ගය. නිවෙන විදියට ජීවත් වෙන්න, නිවෙන විදියට කතා කරන්න, නිවෙන විදියට දකින්න, නිවෙන විදියට සවන් දෙන්න, නිවෙන විදියට හිතන්න. කවදාද දවසක නිවිලම යනවා. වැඩ පොළේදීත්, ගෙදරත්, ජීවත් වෙනම පරිසරය තුළම ඕක වඩන්න ඕනේ. ඕක තමයි මාර්ගය. මොන වගේ තැනක්ද කියලා උදාහරණයක් කියන්න, ගැටීමක් ඇති වෙච්ච තැන. එතන පටන් ගන්නකොටම වැරදිලානේ. එයාගේ යහපත වෙන්නේ එයාගේ නිවීමනේ. එයාට වත්කම් හදන එක එයාට යහපතක් වෙන්නේ කොහමද? දෑවද්දත් එක්ක මනමාලියක වෙන එක යහපතක් වෙන්නේ කොහමද? දරුවාගේ යහපත, දරුවාගේ නිවීම, දරුවාගේ නිවීමට ගැළපෙන යහපත කරලා බලන්න. කවදාවත් ගැළපෙන්නේ නැහැ. අපි ආව ඉංජිනේරුව කරන්න හදනවා. හැබැයි එයා සංසාරේ ඇවිදලා ඇවිදලා ගවයෙක් වෙලා, ගැරන්ඩියෙක් වෙලා, පුපිඹුරෙක් වෙලා, කූඹියෙක් වෙලා ඉපදිලා ඉපදිලා කොතනට මිනිසක් බවට ආවියයි? නිවන් දකින්න. සංසාරේ අනන්ත අප්‍රමාණ බව පව කරගෙන එයා මිනිසක් බවේ දුර්ලභ තැනට ආවේ පිරිනිවන් පාන්න. එතකොට මේ මිනිසක් බවට අවශ්‍ය දේ නිවීමේ පණිවිඩ ඒක දෙන්න එපාය. අපි යට ඉංජිනේරු උපාධියක් දෙනවා. දොස්තර උපාධිය බලෙන් දෙන්නේ. ඇයි? වැඩිපුර බත් කන්න, වැඩිපුර පෝසත් වෙන්න, වැඩිපුර සැප විඳින්න, පංචකාම ලෝකේ බැඹලෙන්න. එතකොට ඒ බෝධිසත්වයාට දීලා තියෙන අනවශ්‍ය දෙයක්. එහෙනම් ඒක තුළ දුකක් තමයි හටගන්නේ. අපි දරුවන්ට දී යුත්තේ නිවීමේ පණිවිඩය. ජීවත් වෙන්න උගන්වන්න ඕනේ. අකුරු දැනගත්තට වරදක් නැහැ. අපි දරුවට දී යුත්තේ එයාට වටිනාම දේ ඉසෙල්ලාම. අනිත් ඒවා ජීවත් වෙන්න අවශ්‍යදී සරලව දෙනවා. මොනවද ඉගෙන ගන්න කැමති? රස්සාව කරගන්න. එහෙනම් ඒක ඉගෙන ගන්න. එයා කැමති දේ උගන්වනවා. එයාට සමාජයේ ජීවත් වෙන්න හොරකම් කරන්නේ නැතුව යහපත් ලෙස ජීවත් වෙන්න. හොඳට සත්පුරුෂයෙක් වගේ, හොඳ පුරවැසියෙක් වගේ ඉන්න එයා අවශ්‍ය ටික දෙනවා. හැබැයි වැඩිපුරම දෙන්නේ එයාට නිවන පණිවිඩය. හැමදාම ටියුෂන් පන්තියට වරද්දන්නේ නැහැ. හැබැයි කවදාවත් දාම් පාසලට එක්කන් ගිහිල්ලාම නැහනේ. ඇයි? ඒක වැඩක් නැහනේ. ඒකෙන් රස්සාවක් හම්බෙන්නේ නැත්නේ. ඒකෙන් එයාට මුකුත් නැහැ. හැබැයි ටියුෂන් ගිහලා හොඳ විදසල්කයක කම්මුණා. ක්ලාස් දෙක පඩියකට යන්න පුළුවන්. එතකොට අර පංචකාම ලෝකෙට එයා උරු කරන මේකට මුල් තැන දෙනවා. ඒ බෝධිසත්වය මෙච්චර අමාරු මිනිසක් බවට ආවේ රාත්‍රලා පිරිනිවන් පාන්න. ඒකට අදාළ මොකවත් දෙන්නේ නැහැ. එහෙනම් දාම් පාසල් යවන එක, අවසට පන්තිල් ගන්න එක, දෙමව්පියන්ට වැඳලා නින්දට යන එක, වැඩිහිටිය කතා කරනවා නම් සංවරව ඒක ආගෙන ඉන්න එක, කට ගන්න නැතුව කිසිම කෙනෙකුට උපදෙස් දෙන්නේ නැතුව තමන්ගේ වැඩ ටික හරියට කරන එක, පාන්දරෙන් අවදි වෙන එක, දෙමව්පියන්ට උදව් කරන එක, ඊ කරු වෙන එක, වැඩිහිටියන්ට උපස්ථාන කරන එක, මේව එකක්වත් අපි පුරුදු කරන්නේ නැහනේ. ගෙදර වැඩ කරන එක, ගණන් හදන එක, පාඩම් කරන එක, කටපාඩම් කරන එක, චක්‍රේ මතක තියාගෙන ඕවනේ උරු කරන්නේ. ඒ බෝධිසත්වට අවශ්‍ය එකක්වත් දීලා නැ, ඔක්කොම අනවශ්‍ය දේවල් නේ දීලා තින්නේ. වැරද්ද අපිනේ කරලා තින්නේ. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා නම් මේ ඉන්න කාලයක යඩ ජීවත් වෙන්න නම් අවශ්‍ය ටික දුන්නාම ඇතිනේ. මුල වරද්දගෙන තින්නේ අපි. මාසෙම අපිට පුළුවන්කම තියෙනවා පංචකාම ලෝකේ බබලෙන්න. හැබැයි එක දවසක් සිල් රෙද්දක් ඇඳගෙන, සුදු පාට රෙද්දක් ඇඳගෙන බුදුහාමුදුර ඉස්සර අපිට දස සිල් අරගෙන අපට උපාසකෙක් වෙන්න බැරි වුණානේ. අපි එතනට එන්නේ නැහැ. මොකද්ද අපේ බෞද්ධකම? මාසෙකට දවස් 29ක් අපිට කාලා බිලා නටන්න පුළුවන්. එක දවසක් ශාසනය වෙනුවෙන්, අපේ බෞද්ධකම වෙනුවෙන්, අපේ මිනිසක්කම වෙනුවෙන්, අපේ විමුක්ති වෙනුවෙන් අපට කැප කරන්න බෑනේ. එදාටත් අපි විචාරය බලන්න යනවානේ. එදාටත් කොහරි හැවිදින්න යනවානේ. විනෝද වෙන්න ඇලදොල ගංගා හොයාගෙන යනවනේ. එදාටත් මොකද්ද අපි බෞද්ධකම? අපි ඇත්තටම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් නම් මුළු ජීවිත කාලේ පුරාම බුදුන් සරණ යන්න ඕනේ. අඩුම තරමේ මාසෙට එක දවසක්වත්
දසසිල් සමාදන් වෙලා උපාසක පිරිසත් එක්ක ඉඳලා මාර්ගය වඩන්න මොන හරි අඩුපාඩුවක් නිවැරදි කරගන්න ඕනි. දුර්වලකම කතා ගන්න ඕනි. මාසෙට එකක් ඇදුවොත් අවුරුද්දකට 12ක් ඇදෙනවා. අවුරුදු 10ක් ඉන්නවයි කියලා කියන්නේ 120ක් ඇදෙනවා. 120ක් මං හිතන්නේ නැහැ කාගේ ළඟවත් අඩු තියෙනවයි කියලා. ලොකු අඩු ගොඩාක් නැහැ අපි ළඟ පොඩ්ඩයි තියෙන්නේ. අවුරුද්දට එක ගාණ හැදුවත් අවුරුදු 5 යනකොට පන්සිල් රැකලා නෑ. හදටත් පන්සිල් රැකෙන්නේ නැහනේ අපි. ඇයි පන්සිල් රැකෙන්නේ නැත්තේ? ඒ කියන්නේ අවුරුදු 10කට එකක්වත් අදන්නේ නැහැ. එහෙම හැදුවනම් අදත් අපේ වැඩ ටික ඉවරනේ. එච්චර දුර්වලයි අපි. ඒ දුර්වලකම් නිවැරදි කරන්න ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේවත් මේ සසර දුක නිවා ගන්න. මේ බුද්ධ ශාසනයෙන් අපි පයින්නවා කියලා කියන්නේ මේක අතපසු කරනවා කියලා කියන්නේ මා අමාරුම තත්වයකට ඊළඟටපත් වෙන්නේ අපි. දරුවට වැඩිපුර ඒ දරුවගේ අවශ්‍ය දේ නිවීම නම් ඒ නිවීම උරු කරන්න. ගෙදර හැමදාම බණක් දාන්න. මොනවරි කමන කවුරරේ බුදුබණනේ කියන්නේ. හොරකම් කරන්න කිසිම බණක් නැහැනේ. වංචා කරන්න කිසිම බණක කිසිම දෙයක් නැහැ. කොච්චර ආන්දරම සිල් නැති වුණත් ආන්දර කියන්නේ බුදුබණ. එකක් නෑ. බණ කාන්න දෙන්න හැමදාම. හැමදාම දෙමව්පියන්ට වැඳලා නින්දට යන්න ඕනේ. බුදුන් වැඳලා නින්දට යන්න ඕනේ. පන්සිල් සමාදන් වෙන්න ඕනේ. හැමදාම. උදේට ඉස්කෝලේ යනකොට දෙමව්පියන්ට වැඳලා යන්න ඕනේ. වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ. ගෙදර ඉන්නේ කිරියම්මද කිරියත්තද? ඒගොල්ලන්ට ආහාර පාන වෙලාවට අරන් ගිහලා දෙන්න ඕනේ. ඒගොල්ලන් කුටි අස් කරන්න ඕනේ. ඒගොල්ලන්ට නින්දට යන්න කලින් වඳින්න ඕනේ. ඒ යුතුයකම් ඒව පුරුදු කරන්න, ඒ සම්ප්‍රදාය පුරුදු කරන්න. ඒ ඔක්කොම නිවනේ පණිවිඩ. ඒක විනය. එයාව ඒකෙන් තමයි හැඩගස්සන්නේ පොඩි කාලේ. එයාගේ කඩතොළු ගොඩාක් මේ දිගහැරෙනවා. දැන් අද කාලේ කිසිම කෙනෙක් බුදුන් වඳින්නේ නැහැ. ඇයි? දෙමව්පියන්ට වැඳලත් නැහනේ. ඇයි දන්නේ? එයාගේ කිරියම්ම කිරියත්තට වැඳලත් නැහනේ. ආම්දුරන්ට කතා කරන්න දන්නේ. ඇයි? එයා අම්මා තාත්තට කතා කරන්න දන්නේත් නැහනේ. බලන්න එතන තියෙන දුර්වලකම කොච්චර දුරට ඇවිල්ලාද කියලා. ආම්දුරන්ට කතා කරන්න දන්නේ නැහැ. හරියටම හරි. අම්මා තාත්තට කතා කරන්න දන්නේත් නැහැ. ඇයි? එයා කිරියම්ම කිරියත්තට කතා කරන්න දන්නේත් නැහනේ. ඉතින් ආම්දුරන්ට එහෙම කතා කරන එක ගැන හාන්න දෙයක් තියෙනවද නැහැ? අතන මුල වරද්දලා. දරුවට කියනවා පුතේ පාඩම් කරන්න විභාග පාස් වෙන්න. හැබැයි කවදාරි දවසක සාර්ථකයේ මේක එල්ලලා තියලා පුතා මැරෙනවා. ඒක දැනගෙන පාඩම් කරන්න. අම්බ කරන්න. පෝසත් වෙන්න. හැබැයි හැමදේම කවදාරි තියලා යනවා. එදාට දුක් නොවන පිණිස පිනක් දාම කරලා සැනසෙන්න පුළුවන් විදියට ඒවා ආයෝජනය කරලා යන්න. ඒක කියලා පුරුදු කරන්න ඕනේ පුංචි කාලේ ඉඳලා. කියලා දෙන්න නිතරම මතක් කරන්න ඒවා. අපි ඉපදිලා ඉන්නේ ජීවත් වෙන්න නෙමෙයි මැරෙන්න. ඉපදෙන හැමෝටම රිටර්න් ටිකට් එක හම්බෙලා තින්නේ. අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක. මොකද්ද? ඉපදීම ටිකට් එක වගේ මැරෙන ටිකට් එකක් දීලා තින්නේ. කවුරුත් දන්නේ අපි දන්නේ අර වන් වේ කියලා හිතාගෙන ඉන්නේ. මැරෙන්නේ නැහැ කියලා අපි හිතාගෙන ඉන්නේ. රිටර්න් ටිකට් එක දීලා තින්නේ අපට. කවදාරි දවසක අනිවාර්යෙන් මැරෙනවා. ඒ මරණානුසතිය නිතර සී කරනවා අපි. මේ වංචාව කරලා මම මේක ගන්නවද? මැරෙනවනේ. එතකොට මේක ගෙවන්න එපා. එපා. ඕන්නේ මැරෙන බව මරණානුසතිය නිතර සී කරනවා. අනේ මේ වැඩි හිටියට බයින්නේ මැරෙනවනේ කවදරි. ඕන්නේ මැරෙනකොට මේ කර්මෙත් ගෙවන්න එපා. ඉවස ගන්නවා. මෙනෙහි කරන එක පුරුදු කරනවා. දරුවන්ට කරන සැබෑ යුතුකම ඒක උපාසක මාත්‍ය මගේ දෙමව්පිය මට ඒක කරේ. මම මගේ සීයාගෙන් ඇහුවා ඇයි මට මේ ලොකුට මොකවත් ඉගැන්නුවේ නැත්තේ? පුතාට ඒ හැමදේම ඉගැන්නුවා. මොනවද? සමාජ ජීවත් වෙන්න බැරි විදියට හැමදේම ඉගැන්නුවා. කිසිම තැනකට ගිහිල්ලා කිසිම සමාජයක ඉන්න බැරි විදියට ඉගැන්නුවා. ඇයි සීයේම කළේ? එතකොටනේ පුතා තපස් රකින්නේ. තපස් ජීවිතේ දාලා සමාජයට යන්න බෑ, රස්සාව කරන්න බෑ. පුතාට මේක නිදාස්සලා ගිහිල්ලා ඉන්න විදියක් නෑ, ඉන්න ක්‍රමයක් නෑ. අකමැත්තෙන් වුණත් අඬහඬරි තපස් රකින්න වෙනවා. පුතාට අවශ්‍ය දේ ඒක තමයි දුන්නේ. ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඒක දීලා තින්නේ. ඇත්තත් ඒක තමයි. පිරිණිවෙනකම් අපි දැන් සාසනේ ඉන්න වෙනවා අපට. කොහොමද දෙමෝපිය දීපු අවශ්‍යම දේ? අද දරුවෙක් මාන වෙන්නේ. ඇයි? ලස්ස දෙකක් පඩි. බංගලාව වලදලා වාහන අරගෙන දැන් ඒව දාලා එන්න බෑ. දැන් එයාට බුදුන් සරණ යන්න බැරි එකට හේතුව මොකද්ද? අපි දීලා තියෙන අධ්‍යාපනය. පමණට ගැළපෙන එකක් නෙමෙයි දීලා තියෙන, පමණට වඩා එකක්. එයාට දරා ගන්න ඔරොත්තු දෙන්න බැරි එකක් එයාට දීලා. ඒ හේතුව නිසා එයා අවුරුදු 70 වෙනකන් එතනින් එල්ලෙන්නේ නැහැ. 75 80 වෙනකොට එනවා බුදුන් සරණ යන්න. කන් ඇයෙන්නේ නැහැ. දැන් ගොළු භාෂාවෙන් එයාට කියන්න ඕනේ බණ ටික. ගොළු භාෂාවෙන් එයා තේරුම් ගන්නෙ. එක ඉරියවක ඉන්න බෑ. කමටහනක් වඩන්න බෑ. කොහමද අපි දීලා තියෙන යාපද්දේ? දරුවාට දීලා තියෙන ඕවා තමයි යාපද්දේ.
කිසිම දෙමව්පියෙක් දරුවෙක් ඉපදෙනකොට මේ දරුවා පිරිනිවන් පාන්න ඕනේ. මේ දරුවා නැවත ඉපදිලා දුකක් නොවිඳින පිණිස මේ දරුවා සංසාරය හැම කෙනාලම ඉපදුනානේ. හැමදාම එයා ඉපදිපද සංසාර යනවනේ. හරි. මේක තමයි මෙයාගේ අවසාන භවය. මේ දරුවාට කිසිම දෙමව්පියෙක් නොකරපු යුතුකම මම කරනවා. රාත්තල පිරිනිවන් පාන්න මම මෙයාට උදව් කරනවා. එහෙම දෙමව්පිය පෙන්නන්නද මට. ඉපදෙන්න බඩේ ඉන්නකොට මේගොල්ලෝ තීරණය කළා ඉවරයි. මේ කොල්ලව අපි දොස්තර කෙනෙක් කරනවා. ඉංජිනේරුවෙක් කරනවා. මෙයා ලෝයර් කෙනෙක්. ඊතල ඉවරයි. එයාගේ පැවැත්ම ඉපදෙන්න කලින් හදලා ඉවරයි. කිසිම දෙමව්පියෙක් ඒ දරුවට ඒ බෝධිසත්වයාට අවශ්‍ය දේ දෙන්නේ නැහැ. සැපේ තුල පවතින්න හදනවා. ඒකෙන් නිදහස් වෙන්න කිසිම කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ. හැබැයි කිසිම දවසක සැපයක් පැවතිලත් නැහැ. ඒක භුක්ති විඳලා සැනසෙච්ච කෙනෙකුත් ලෝකේ නැහැ. කසාද බැඳලා සැනසෙච්ච කෙනෙක් හොයන්න. අම්බ කරලා සෑයමටපත් වෙච්ච කෙනෙක් හොයන්න. කිසිම තැනක නැහැ. සැනසෙන්න බැරි දේවල් හඹාගෙන මිරිඟුව හඹාගෙන යනවා. ඇත්ත දැකලා නවතින්නේ නැහැ.